හිතවත්මිට උනේ කෙනෙකුට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ලබ්බට හෙන ගැහුවම ලබ්බේ හිටියන් පණුවන්ට මොකද උනේ කියලා අහන්නක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මොකද අපේ රටේ සාමාන්‍යයෙන් මිනිස්සු පන්සලේ පල්ලියේ කෝවිලේ ඉන්න පූජකයා පූසාරියා හාමුදුරුවෝ කියන ඕනෑම දෙයක් විශ්වාස කරන ස්වභාවයක් පවතිනවා. මෙන්න මේක අවබෝධිතා කරලා හම්බ කරන පූජකයෝ පූසාරියෝ හාමුදුරුවෝ අපේ රටේ වැහි වැහැලා. විශේෂයෙන්ම බණ ඔස්තාරලා පිරිසක් අපේ රටේ බිහිවලා ඉන්නවා. මේ බණ ඔස්තාරලා බණ කියලා කෝටි ගණන් හම්බ කරනවා. සමහර බණ ඔස්තාරලට තමන්ගේම සවුන්ඩ් සිස්ටම් එකක් තමන්ටම නියෝජකයෝ සමහර හාමුදුරුන්ට තමන්ටම කියන channel උත් තියෙනවා. මේවෙන් මුන් කොන්දේසි විරහිතව හම්බ කරනවා විතරක් නෙමෙයි සමාජයේ නොමග යවනවා. අන්න එවැනි එක් තක්කඩිය තමයි ඇත්කඳුරේ සුමනසාර කියලා කියන්නේ. ඇත්කඳුරේ සුමනසාර කියලා කියන්නේ බණ කියලා හම්බ කරන හාමුදුරු කෙනෙක්. විශේෂයෙන්ම මොහු මේ චීවරධාරියා මීට ටික කලකට පෙර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු දේශකයෙක්. හැබැයි මොහුගේ මේ වෙනුවට වැඩ තහනමකට ලක් වෙලා තියෙනවා. මේකට කරුණු දෙකක් හේතු වෙලා තියෙනවා. එකක් තමයි නීතිපතිවරයාට විසින් එවන ලද ලිපියක් මොහු විකෘති කරලා සකස් කරලා ඒක සනාතන සභාවට ඉදිරිපත් කරලා තිබෙනවා. දෙවෙනි කාරණය තමයි අදාළ විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ හිටපු කාන්තාවක් සමග ලිංගික ගනුදෙනුවක් කරලා ඇයට දරුවෙක් ලැබිලා තිබෙනවා. අදාළ දරුවා මේ වෙනි විට ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබනවා කියන එක තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙතත් අදාළ සිද්ධි දෙක නිසා මොහු වැඩ තහනමකට ලක් වෙලා ඉන්නවා. මිත්‍රෝනි ඇත්කඳුරේ සුමනසාර සාමාන්‍යයෙන් පන්සල ඇතුලේ කුල්ල නටවල කෝටි ලක්ෂ ගණන් දවසකට හම්බ කරනවා කියලා සමහර අය කියනවා. සාමාන්‍යයෙන් බුදුබණ පාවිච්චි කරලා විද්‍යා කරන්න පුළුවන් කියලා බුදුදහමේ කොතනවත් නැහැ. හැබැයි මේ බණ ඔස්තාරලා බුද්ධහම විකෘත කරලා තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ලක්ෂ ගණන් හොයනවා. මිත්‍රෝනි මීට පෙරත් ඇත්කඳුරේ සුමනසාරගේ කුපාඩි වැඩ ගැන අපි එලි කරා. සාමාන්‍යයෙන් අපේ රටේ කතාවක් තියෙනවා කොට්ටෝරුව හැම ගහකටම කොට කොට ගිහිලා කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියලා. මේ වෙනකොට ඇත්කඳුරේ සුමනසාරගේ හොට පැටලෙලා ඉවරයි. ඔහුට විරුද්ධව මේ වෙනකොට කඩුවෙල දිසාධිකරණයේ තියෙනවා නඩුවක්. එහි ඔහු සමවිත්තිකාරයා. ඒ කියන්නේ විවාහයෙන් වෙන්වීම සඳහා පවරලා තියෙන මේ නඩුවේ අදාළ කාන්තාව සමග මේ හාමුදුරුවෝ ලිංගික ගනුදෙනුවක් කරලා තිබෙනවා. මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත වාචික සහ විවිධ ඡායාරූප රසක් මේ වෙනකොට අධිකරණයේ ඉදිරිපත් කරලා තිබෙනවා. මිත්‍රවරුනි අදාළ පාර්ශවය විශේෂයෙන්ම පැමිණිලිකරු මේ හාමුදුරුවන්ගෙන් දැනට මිලියන 25ක වන්දියක් ඉල්ලලා තිබෙනවා. හාමුදුරුවෝ මේ නඩුව සමතයකටපත් කරගන්න විශාල උත්සාහයක් දරමින් සිටිනවා. මිත්‍රවරුනි මේට එහාගේ තවත් කතාවක් තමයි මේ ඇත්කඳුරේ සුමනසාර හාමුදුරුවන්ගේ සර්දාව සාමාන්‍යයෙන් උපාසක අම්මලගේ කකුල් පල්ලේ බේරෙනවා කියන එක තමයි පන්සලට කිට්ටු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එක්තරා පුද්ගලෙක් හාමුදුරුවෝ මේ කුපාඩි වැඩේ කර කර ඉන්නකොට තමන්ගේ ජංගම දුරකථනින් අදාළ සිද්ධිය පටිගත කරලා මේ වෙන විටත් අන්තර්ජාලයට නිකුත් කරලා තිබෙනවා. ඇත්කඳුරේ සුමනසාර තමන්ට කළ හැකි හැම දෙයක්ම කරමින් මේක වසා ගන්න උත්සාහය දරමින් සිටිනවා. මේකට ප්‍රධානම හේතුව තමයි තමන්ගේ බණ බිස්නස් එක කඩා වැටේ. එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු අන්දලා හම්බ කරන එක කරගෙන යන්න බැරි වෙයි කියන බය නිසා මේ අදාළ වීඩියෝව කෙසේ හෝ හංගන්න නැත්නම් අන්තර්ජාලයෙන් ඉවත් කරගන්න ඔහු විශාල උත්සාහයක් දරමින් සිටිනවා. කෙසේ වෙතත් මිත්‍රෝනි දවසින් දවස සමාජයේ බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද විධායක වස්තාදායක අධිකරණ බලය තියෙන්නේ අපිට. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පුද්ගල වෙනසකින් නෙමෙයි ක්‍රමයේ පිළිබඳ වෙනසකින්. ඒ සඳහා කළ හැකි ඒ සඳහා සැලැස්මක් තිබෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අරගලන්තර ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.